දැන් රට විවෘතයි වැඩි පරිස්සමක් ඕනමයි ලයිෆ් එක රීස්ටාර්ට් කරන්න ප්‍රතිශක්තියක් තෝරෙමයි මාමයිට් වල ඇති විටමින් B9 සමග නිරෝගී ප්‍රතිශක්තිය පවත්වගමු අවුගේ කාලේ අපේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මොනවා නැතත් පරිසරය ආරක්ෂා කරා තුමා දැඩි නීති ගෙනාව පරිසරය ආරක්ෂා කරා ඒක හොඳයි හැබැයි අද පරිසරය ආරක්ෂා වෙන්නේ නැහැ අද හැමතැනම කැලෑ කපනවා හැමතැනම ඩෝසර් කරනවා හැමතැනම වැලි ජාවාර මැටි ජාවාර බොරළු ජාවාර සිද්ධ වෙනවා ඒවට අවශ්‍ය නීති ආණ්ඩුවේම හදලා දීලා තියෙනවා දැන් ආණ විරුන්දාව රැම්සා අබේ භූමියේ බුල්ඩෝසර් කරලා ඒකේ එක සැකකරුවෙක් රාජ්‍ය අමාත්‍යවරයාගේ සනත් නිසාන්ත මහත්තයාගේ සහෝදරයා කියලා ආණ්ඩුවම හදපු වාර්තාවේ තියෙනවා තාම අත්අඩංගුවට අරගෙන ඇයි මේ මොකද පිට රට පැනලාද නෑ ආණ්ඩුව අත්අඩංගුවට ගන්නෙ නෑ ආණ්ඩංගුව ආණ්ඩුව මේ වැරදිකරුවන් ආරක්ෂා කරනවා වැරදිකරුවන් ආරක්ෂා කරනවා සිංහරාජය ජනාධිපතිවරයාම අනුමැතිය දුන්නා ලංකාවකට පාර කපන්න කියලා අපි කියනවා පාර කපන්න අනුමැතිය දුන්නාට කමන්නේ හැබැයි ජනාධිපතිවරයාට බෑ පරිසර ගේම් වර්තාවලින් එහා ගිහලා නියෝග දෙන්න එහෙනම් එතුමා කියන්න ඕනේ වහාම පරිසර ගේම් වර්තාවක් කරලා ඒ පරිසර ඇගේම් වාර්තාව අනුව ඊයේ එක අනුව කටයුතු කරන්න කියලා. ඉතින් එහෙම නියෝගයක් ජනාධිපතිතුමා දුන්නේ නැහැනේ. මොකද සිංහරාජයට සිදු වුණ බලපෑම මේ පාර නිසා. ඒ බලපෑම අවම කරන්න කොහොමද? ඒ බලපෑම නිෂේධ කරලා කොහොමද මේ පාර කපන්නේ කියලා ඒ තාක්ෂණික වාර්තාව ගත්තේ නැහැ. නියෝගයක් දෙනවා කපවල්ලා පාර සිංහරාජය වෙතින් කපන්නේ. එහෙම වෙන්න බෑ. ඒ දවස්වල කෑ ගැහුවා වදුෘතින් මහත්තයාට දැන් කෙලින්ම ලෝක උරුමට අත ගහලා දිනවා ලෝක උරුම වනාන්තරයේ සිංහරාජයට අත ගහලා දිනවා එතකොට ලෝක උරුම රැම්සා තත්බිමක් ඩෝසර් කරලා දිනවා ඒ වගේම වනාත විල්ලු අක්කර 100කට එහා ගිනි තියලා තිනවා මේ විශාල ගස් මේ ඉරලා තිනවා දැන් ගොඩක් අය කියනවා දැන් මේ ආණ්ඩුව වියත්මක නෙමේ කියත්මක යන්නේ කියලා ව්‍යාත්මක කියාත්මක බාටපත් වෙනවා දැන් ඉරනවා දාගෙන හොඳට කඳක් ඉතින් හොඳයි 69 ලක්ෂයට සැපද කියලා තමයි දැන් අපිට අහන්න දී ඉතින් මේ විතරක් නෙමෙයි තවත් ගොඩක් තැන්වල මේ සිද්ධිය වෙනවා දැන් මන් දැක්ක අයියේ වාර්තා වෙලා තියෙනවා මාවේ අසබඩ අපේ කුරුණෑර දිස්ත්‍රික්කේ මායිම වයඹ පළාතත් ඒ වගේම බස්නාහිර පළාතත් වෙන් වෙන ඉතාලම වැදගත් ගංගාවක් එක සීරුවට වැලිජාවරන් කරනවා ගඟට බස්සලා ටිපර් බැකෝ දාලා දිවුලපිටිය ප්‍රදේශයේ දැන් මන් දැක්ක පත්තරේ දාලා තියෙනවා ජාවාර මැනව කියලා මේවා ගැන තියෙන්නේ ආණ්ඩුව නිහඬ ප්‍රතිවිරත මං කියනවා මෛත්‍රීපාල සිසේන මහත්තයාට ඔබතුමා පොඩ්ඩක් කතා කරන්න මේ ගැන ඔබතුමා මොනා නැතත් අපි දන්නවා පරිසරයට ආදර කරපු නායකයෙක් ඔබතුමා මෙවට ඉදිරිපත් වෙන්නේ මේ විතරක් නෙමෙයි රටේ හැමතැනම මේක එළිය යනවා දැන් ජාවාරක් ගස් කැපිල්ල කැලෑ කැපිල්ල බුල්ඩෝසර් කැපිල්ල ඈ වැලි මැටි පස් ජාවාරම මොකද ඒවට ලයිසන් දීලා දිනවා ආණ්ඩුවේ ලයිසන් එක ආණ්ඩුවෙන් දීලා දිනවා වැලි ප්‍රවාහණයට පස් ප්‍රවාහණයට දැන් බලපත්‍ර ඕනේ නැහැ කොහොම හරි බැක එකක් දාලා පටව ගත්තා නම් ලොරියට අරගෙන යන එකයි තියෙන්නේ මොකද ලයිසන් ඕනේ නැහැ ඒ නිසා ආශිර්වාදයේ ආණ්ඩුවෙන් දීලා දිනවා පරිසරය විනාශ කරන්න ආශිර්වාදයේ ආණ්ඩුවෙන් දීලා දිනවා ඉතින් මේවට උත්තර ඕන ව්‍යාත්මක සංවිධානය එළියේ සංවිධානය ඈ යුතුකම කවය ඔය වගේ තිබුණානේ විද්වත් ඊනියා සංවිධාන ගණනාව ඒ ඊනියා සංවිධානවල නායකයෝ දැන් ඉන්නවා ගොඩක් අය ආණ්ඩුවේ පාර්ලිමේන්තු නියෝජනය එහෙම නැත්නම් නොඑක් සංවිධානවල නොඑක් ආයතනවල සභාපතිකම් අධ්‍යක්ෂක ධූර ක්‍රියාකාරී අධ්‍යක්ෂක ධූර දාලා දැන් ඒ සංවිධාන නැහැ එයාලගේ හඬ අද නිෂේධ වෙලා අද මේවා එයාලගේ කටවල් වැහිලා තියෙනවා breaking.lk